ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා තවත් දවසක ඔබත් එක්ක කතා කරන්නට දුන්න කරුණාව නිසා. අද මැදින් මාසේ 16 වෙනිදා මේ ජීවන ජල ධාරාවේ 75 වෙනි ජල බිඳුව. අපි ඊයේ කතා කළා නේද? ස්වර්ග රාජ්‍යයට යාමට අත්‍යවශ්‍යම සහ සරලම කාරණය තමයි පුංචි දරුවෙක් වගේ වෙන එක. ඒගොල්ලෝ තර්ක කරන්න දන්නේ නැහැ, වාද කරන්නේ නැහැ. ඒගොල්ලෝ හරිම අවංකයි. ඒගොල්ලෝ තුර අහවලා මොනවා හිතයිද කියලා ඒගොල්ලෝ හැංගීම් හංගගෙන ඉන්නේ නැහැ. සැබෑ ලෙසම හැංගීම් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය තුළ ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒ වගේම ජීවිතේ වෙනස් කරගන්නවා. මේ කීකරුකමත් එක්ක ඒගොල්ලන්ට ලේසියෙන් ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. අද අපි බලන්න යනවා මෙන්න මෙහෙම ඉගෙන ගන්නකොට මේ මෙතන පුංචි දරුවන්ටත් ඒ වගේම පුංචි දරුවෙක් වගේ ඉගෙන ගන්න වැඩිහිටියන්ටත් දෙගොල්ලන්ට මේක අදාළයි. මේ අයට බාධා තියෙනවා. කවුද බාධා කරන්නේ? කණ්ඩායම් දෙකක් මේගොල්ලන්ට බාධා කරනවා. අපි මේ දෙක ගැන අදත් හෙටත් ඉගෙන ගන්න යනවා. යේසුස් වහන්සේ මේ ගැන කතා කරලා කියනවා මේ අයට බාධා කිරීම යම් කිසි කෙනෙක් කරනවා නම් ඒක හරි බරපතල විපාකයක් ලැබෙන ප්‍රශ්නයක් කියලා අපි කියමු. යේසුස් වහන්සේගේ වචනේම මතෙව් 18 අපි කියමු 6 වෙනි පදය. එතන කියනවා නමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපති. යම් කිසි කෙනෙක් මේ පොඩි ළමයෙකුට එහෙම නැත්නම් පොඩි ළමයෙක් වගේ වචන ඉගෙන ගන්න කෙනාට බාධා කරනවා නම් නිකන් හිතන්න වතුරේ ගිරුණහම මැරෙනවා. හැබැයි මෙතන කියන්නේ මොකද? බෙල්ලේ මහත් ඇඹරුම් ගලක්. ඔබ දන්නවා අඹරණ ගල, උරකන් ගල වෙන්න පුළුවන්, මිරිස් අඹරණ ගල වෙන්න පුළුවන්. ඒ ගලක් බෙල්ලේ එල්ලුවාම කොහොමත් අපිට උඩට පාවෙන්න බෑ, උඩට මතු වෙන්න බෑ. ගලේ බරට අපි පල්ලෙහාට යනවා, පතුලටම යනවා, අපි මැරිලාම යනවා. එහෙම වෙන එක හොඳයිලු. එබඳු බාධා කරන කෙනාට මොකද? ස්වාමින් වහන්සේ ඉදිරියේ විනිශ්චයට ගිහාම ඔහුගේ විපාකේ ඉතාම බරපතලයි. ඉතින් ඇයි ඇත්තටම බාධා කරන්නේ? ළමයින්ට වැඩිහිටියන් ඒ වගේම ළමයි නොවුනත් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයෙක් වගේ පිපාසයෙන් ඉගෙන ගන්නව කෙනෙකුට බාධා කරනවා. ස්වාමි පුරුෂයා බාධා කරනවා භාර්යාවට, භාර්යාවට ස්වාමි පුරුෂයා, ස්වාමි පුරුෂයාට භාර්යාව, දෙමව්පියෝ දෙමව්පියන්ට දරුවෝ, දරුවන්ට දෙමව්පියෝ. ඒ වගේම එකට වැඩ කරන තැන නොයෙකුත් අය බාධා කරනවා. ඇයි බාධා කරන්නේ? ඒගොල්ලන් මෙන්න මේ පළවෙනි කාරණේ අද මේ මම ඔබට කියන්න යන්නේ. ඒගොල්ලන්ගේ තියෙනා වූ පෙර දැනුම අර අපි ඒ කියපුවමයි. ඒගොල්ලන්ගේ දැනුම, ඒගොල්ලන්ගේ විශ්වාස, ඒගොල්ලන් හිර වෙලා ඉන්න රාමු, ඒගොල්ලන්ගේ කූඩු, ඒ අනුව ඒ කෝණයෙන් බලනකොට එයාලට පෙනෙන්නේ මෙයාලා කරන්නේ වැරදි දෙයක්, මේක විහිළුවක්. මේ නිසා එයාලා මේගොල්ලන්ව බාධා කරනවා, හෙලා දකිනවා, නොයෙකුත් ඇනුම් පද කියනවා, බාධා කරනවා. මේ ළඟදි මට කෙනෙක් ඔයාගේ බයිබලෙ ඇදලා දැම්ම කියලා, දැන් බයිබලයක් නෑ කිව්ව කියවන්න මේ පවුලක ප්‍රශ්නයක්. ඉතින් එතකොට ස්වාමි පුරුෂයා සභාරයාව ඉතින් මෙබඳු දේවල් වලින් ඔවුන්ට බාධා කරනවා. එතකොට මෙයා පුංචි ළමයෙක් වගේ යටහත් වෙන නිසා වාද කරන්නේ නැහැ, රණ්ඩු කරන්නේ නැහැ, ඒකත් දරා ගන්නවා. එතකොට එයාගේ ආත්මික ගමන එතනින් නතර වෙනවා, අඩාල වෙනවා. එයාගේ ආත්මික සඵලත්වය ලැබෙන්න යන්නේ නැහැ. එයා අර අපි කියපු විදිහට අපේ අවසාන ඉලක්කය වන ස්වර්ග රාජ්‍ය දක්වා යාමට බාධාවක් පැමිණෙනවා. ඇයි? මේ වෙන කෙනෙක්ගේ බාධාව නිසා. එහෙම මෙබඳු කෙනෙක්ගේ ආත්මික ජීවිතයට තර්ජනයක් වුණොත් ඔබ නිසා, මා නිසා, ස්වාමින් වහන්සේ ඒ උත්සාහ කරපු කෙනාට යම් කිසි උත්සාහයක් දරනවා. හැබැයි සමහරක් අය හොරෙන් දන ගහනවා, කවුරුත් නැති වෙලාවේ දන ගහලා යාඥා කරනවා. සමහරක් අය බයිබලේ පොත නැතුව ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන කියවනවා. සමහරක් අය මේ මම දන්නවා මේ වගේ ඉගැන්වීම් පාඩම් මාලා රහසිගතව ඉගෙන ගන්නවා, රහසිගතව ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. මෙබඳු අය අතරමඟ මේ බාධාව නිසා නතර වුණත් ස්වාමීන් වහන්සේගේ ඇස් සමුයේ ඒගොල්ලන් ඉතා ප්‍රසන්නයි. ස්වාමීන් වහන්සේ ඔවුන්ට සමාව දෙයි, ඔවුන්ට අනුකම්පා කරලා ඔවුන්ව ස්වර්ග රාජ්‍යයට ගෙනියයි. හැබැයි මේ බාධා කරන අය අතර ඔබත් මමත් ඉන්නවා නම් අපිට විශාල ප්‍රශ්නයක් එවි. ඒ හින්දා අපි හොඳට තේරුම් ගමු අද දවසේ
අපි ඒ බාධා කරන කෙනෙක් නම් ඒ අතර අපි ඉන්නව නම් නොයෙකුත් අපි දන්නවා අපේ රටේ නොයෙකුත් දේවල් කරමින් අනේ මේ ජනමාධ්‍ය පාවිච්චි කරමින් මඩ ගහන ගැහිල්ලක් හරි අප්‍රසන්න විදිහට මේවත් එක්ක මිනිස්සු බයයි සත්‍යතාවය දැනගත්තත් සත්‍යතාවයට යන්න බයයි සත්‍යතාවය අදහන්න බයයි මේ මැරවර බලය යොදනවා සමහරක් අය බය කරනවා මෙබඳු බාධා කරන්නන්ට ලැබෙන විපාකය ඉතාම බරපතලයි ඒකයි කියන්නේ ඒ විනිශ්චයට යනවට වඩා හොඳයි බෙල්ලේ අඹරුම් ගලක් කියලා මුහුදේ ගිල්ලන එක හොඳට මතක තියාගන්න ඕනේ අපි අවශ්‍යතාවය තමයි මෙබඳු බාධා කරන්නන්ගේ විපාකය ස්වාමින් වහන්සේ එන දවසේදී ඉතාම බරපතලයි ඒක නිසා අපි පුද්ගලයාගේ නිදහස අපි එයාලට දෙමු ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධය හදා ගන්නට තමන්ගේ ආත්මික ජීවිතය කොහාටද යන්නේ ස්වර්ගයටද යන්න ඕනන්නේ ගිනිවිලටද යන්න ඕනන්නේ කියන එක තීරණය කරන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා අපි ඒ අයිතියට බාධා නොකර ඉඳිමු ඒක එයාගේ තීරණය මොකක් වුණත් අපිට බලෙන් ඇත්තටම බල කරන්න බෑනේ ස්වර්ගයට යන්න කියලාවත් අපිට බල කරන්න බෑනේ එයා හිතනවා නම් මෙහෙම තමයි හොඳ මං ගිනිවිලට යන්නම් කියලා අපිට කරන්න දෙයක් නැහැ එයාගේ තේරීම ඉතින් කෙනෙක් ස්වර්ගයට යනවා කියලා තීරණය කරන එකට බාධා කරන එක ලොකු ප්‍රශ්නයක් ඒක නිසා අපි බාධා නොකර අපි අතගමු මොකද අපේ විපාකේ බරපතලයි හොඳයි අපි හෙට මුණ ගෙමු හෙට අපි තවත් කණ්ඩායමක් ගැන කතා කරන්න යනවා මෙසේ බාධා කරන ඉතින් ලෑස්ති වෙන්න ඔබට පුළුවන් නම් මේ සියලු පණිවිඩ ඔබේ දන්නායත් එක්ක බෙදා හදා ගන්න channel එක subscribe කරන්න අමතකුණා නම් ඒකත් කරන්න අපි දිනපොත ලියමින් අපි ඉස්සරහට යමු ස්වාමින් වහන්සේ තුල අපේ ජයග්‍රහණය කරා නොනවත්ව අපි මේ ගමන යනවා හෙටත් අපි මුණ ගෙමු